බස් එකේ රත්න බස් එකක් එන්ඩි 66 42 මගේ දරුවා අනුරාධපුරයට පන්ති යනවා හැමදාම මේ බස් දෙක මාරුවෙන් මාරුවට යන්නේ එක බස් එකක ගන්නවා එක බස් එකක ගන්නෑ මම උදේ පාන්දර නැගිටලා ළමයාව බස් එක නගින්න උත්සාහ කරනවා මේ මිනිස්සයා නතර කරන්නේ හැමදාම එක දවසක් ළමයාව මම නැති වෙලාවේ අරගෙන ඉවරලා ළමයාට නැග්ග ගමන්ම ටිකක් එහාට ගිහිල්ලා ඉවරලා ළමයාට බැනලා තර්ජනය කරලා තිනවා රෝපේ තාත්තර කීපේ පාරේ ඉන්නපා කියලා වේලා යට කරනවා කියලා මේ සෙනගකෝඩ මැද්දෙම තෝත් ආයේ පාරේ ඉන්නපා මේ ගන්නෑ කියලා ළමයාට තර්ජනය කරලා තිබුණා තර්ජනය කරලා තිබුණා බස් එකේ ඩ්‍රයිවර් දැන් ළමයට වයස ගෑනුද ගෑනු ළමයෙක් මේ වයස 17යි ඊට පස්සේ මං ගමනාගමන කොමිෂන් සභාවට පැමිණිලි කරා ළමා ආරක්ෂක අධිකාරියටත් පැමිණිලි ඉදිරිපත් කරා මේ දෙකෙන්ම මට කතා කරලා ඉවරලා මේ අවශ්‍ය නීතිමය පැත්තට මට සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා දැන් හෙට අනිද්දා මේ පොලිසියට ළමයා පන්ති යන හින්දා මට යන්න විදියක් නැහැ ඉරිදට එන්න කියලා තියෙනවා පොලිසියට පොලිසියෙන් මට සාධාරණයක් වෙයි කියලා මම විශ්වාස කරනවා මට කියන්න තියෙන්නේ දැන් මේ ඩ්‍රයිවර් ළමයාව බස් එකට නැග ගන්නෑ එහෙම වුණාම මේ ළමයාට පන්තිය ඊළඟ බස් එකේ ගියපුවාම පැය භාගයකට වඩා කාලයක් පන්තිය මේ කට් වෙනවා ඒ නිසා ගමනාගමන කොමිෂන් සභාවට ඉල්ලා දෙන්නේ මේ වගේ ඩ්‍රයිවර්ලා බස් අයිතිකාරයන්ව දැනුවත් කරලා ඉවරලා අයින් කරන්න මොකද අපි පාරේ යනවා නිතරම දරුවෝ පාරේ යනවා දරුවෙක්ව තනියෙන් යවන්න බයයි මේ වගේ මේ බස් එකක නැග්ගල ඉවරලා අනතුරක් කරයි කියලා දැන් මාව යට කරනවා කියලා තියෙනවා මම නිතරම පාරේ එහෙට මෙහෙට මගේ වැඩවලට යන මිනිහෙක් මේ මිනිහයා අද මේ බස් එකේ වැඩ කරාට හෙට වෙන බස් එකක වැඩ කරන්න පුළුවන් මගේ ජීවිතේට මොනවා හරි යම්කිසි කරදරයක් හිරියරයක් දරුවගේ හරි වුණොත් එහෙම මේ රියදුර අනිවාර්යයෙන්ම වගකිය යුතුයි කියලා මම මේ කියා දෙනවා දැන් දරුවගේ ආරක්ෂාව වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ දරුවගේ ආරක්ෂාව වෙනුවෙන් හැමදාම මේ දරුවගේ අම්මා මේ පන්තියට එක්කයි යනවා දැන් මගහන් නීතියට බැනලාද ඔව් බස් එකේ කවුරු හරි හොඳ මිනිහෙක් ඉඳලා ලෙවල් ලා ඒ මේ ඩ්‍රයිවර්ට කියලා තියෙනවා මේ ඔහොම කතා කරන්න එපා කියලා ළමයා ඊට පස්සේ අඬාඬා පිටිපස්සට ගිහිල්ලා තමයි මට කෝල් එකක් කරන් කිව්වේ රාත්‍රියේ මෙහෙම සිද්ධියක් උණයි කියලා අනිත් එක මේ වෙලා හිටින මොකද වෙන්නේ ඔය මම හිටියනම් එහෙම ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ මොකද මම මගේ දරුවන්ට කවුරුත් මොනවත් කියනවට කරනවට මම කැමති නැහැ මට කොටින්ම කියනවා නම් අඩුම ගානේ පොලිසියේ නම්බරේවත් මට මේ මතක නැති තරමටම මේ ආවේගයක් ආවා. ඉතින් මේ ළමයා මොකද අඬනවා කියාපු නිසා මේ වගේ දේදොර කිසිම මේ බස් එකක වැඩ කරන්න ඉඩ දෙන්න එපා කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. මේ දරුවා අහසින් ලැජ්ජාවට ලක් වෙලා තියෙනවනේ. ඔව් ගෑනු ළමෙක් නෙමෙයි. ගෑනු ළමේකට සෙනග ගොඩක් මැද්දේ මේ එහෙම කතා කරන්න ඈ තොපේ තාත්තා යට කරනවා කියලා. ඔව් තොපේ තාත්තා යට කරනවා කියලා කියපුවාම ඒ දරුවට මොකද්ද ඇති වෙන්නේ? අනිත් එක අපි ලොකු අනතුරකට මේ පත් වෙලා ඉන්න කට්ටියක් මොකද මගේ අවුරුදු 13ක ළමයාවත් යට කරලා යට කරන්නේ බස් දෙකක් රේස් ඇවිල්ලා මේ ඒ වෙලාවවත් අපි බස් දෙකකට කිසිම අනතුරක් නොකරපු මිනිස්සු. එහෙනම් අපි වගේ අයට ඒ වගේ කතා කරන්න හොඳ නැහැ. රියදුරංගෙන් නොදනුවත් වැරදි සිද්ධ වෙනවා. හැබැයි ඒ වචනේ බරපතල වචනයක් අපි ප්‍රකාශ කරලා තියෙන්නේ තාත්තාව යට කරනවා කියලා ළමයාත් එක්ක කියනකොට ළමයාට මොනතරම් වේදනාවක් මානසික පීඩනයක් එන්නේ නැද්ද කියලා ඉවරලා මේ මටවත් හිතා ගන්න බෑ ඒ තරම් ළමයා අඬාඬා තමයි මට මේක මේ කිව්වේ මම ඉල්ලා සිටින්නේ බලධාරීන්ගෙන් අපේ රටේ තවත් දරුවෙකුට කාන්තාවකට මේ වගේ රියදුරංගෙන් අපහසුතාවයන් වලට පත් නොවෙන්න වග බලා ගන්න කියලා මම ඉල්ලා සිටින්නේ නීතිය ක්‍රියාත්මක කරලා ඉවරලා මේ රියදුරාව අනිවාර්යයෙන්ම අයින් කරලා දාන්නයි කියලා තමයි මම ඉල්ලා දෙන්නේ අනිත් එක
සෙමි ලක්ෂිරි කියලා තමයි මේ වදුවන්නේ. හිතගෙන යනවා මං හිතන්නේ 50කට 60කට වැඩි සංඛ්‍යාවක් මෙතනින් යන හැම දවසකම 100 පැනලා තමයි ස්පීඩ් එක 100 පැනලා තමයි යන්නේ. ඒ තරම් වේගෙන් යන මේ බස් එකක් කොයි වෙලාවෙ අනිවාර්යයෙන්ම මේ ඩ්‍රයිවර්ගේ අතින් අනතුරක් සිද්ධ වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ තරම් මේ වේගෙන් ඒ බස් එක යන්නේ.